අයිබෝන් අපි අද උදෑසන සිට ඔබත් සමග ඉන්න සංවාදය විවෘත කරගෙන තියෙනවා මේ පසුගිය පැය කිහිපය තුළ රටේ සිද්ධ වෙච්ච දේශපාලන විප්ලවය පිළිබඳව අද ජාතික පුවත්පත් මම දැක්ක එක පත්‍රයක වාර්තා කරලා තියෙනවා ඔක්තෝබර් විප්ලවය විනාඩි 15 ඔක්තෝබර් විප්ලවය කියලා නමුත් මේ පසුපස දිග කතාවක් තියෙනවා ඒ කතාව ඔස්සේ ඇවිල්ලායි අවසානයේ මේ විප්ලවය මේ වෙනස සිද්ධ වෙන්නේ. අපි කතා කරන්න සූදානම් වෙන්නේ අද දවසේ මේ මොහොතේ මේ සාකච්ඡාවේ ඊළඟ අදියරේ වෙනුවෙන් ආරාධනා කරා ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක හිටු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසම්මිල් මහතාගේ ඉදිරියට බොහොම ආදරෙන් ඔබතුමාව පිළිගන්නවා. මගේ පළවෙනි ප්‍රශ්නේ ඇයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව වත්මන් අග්‍රාමාත්‍යවරයා විදියට පත් කරගන්නේ? මොකක්ද මේ රටේ මිනිස්සුන්ට තියෙන අවශ්‍යතාවය? ඔවසංක බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම ගැන. විශේෂයෙන්ම මේ රටේ ජනතාව ඔබ දකින්න ඇති ඊයේ පාරට බැහැපු ජනතාව. ඔවුන් නිරායාසයෙන් තමයි පාරට බැස්සේ. ඔවුන්ට කවුරුත් පෙළඹවීමක් කළේ නැහැ. දේශපාලඥයෝ එකතු කළේ නැහැ. සමහර තැන්වල කීප තැනක දේශපාලඥයෝ මැදිහත් වුණා. අනිත් හැම ජනතාවක් තමන් ස්වේච්ඡාවෙන් තමන්ගේ වාහනවල නැගලා ජාතික කොඩි අරගෙන වතිඤ්ඤා දාලා ප්‍රකාශ සමගේ සතුට ප්‍රකාශ කළා. ඔබ දන්නවා වේලුපිල්ලේ ප්‍රභාකරන් කියන LTT සංවිධානයේ නායකයව ඔහු ඝාතනය කිරීමෙන් පසු ඒ සංවිධානය යුද්ධයමය වශයෙන් පරාජය කිරීමෙන් පසු එලෙසම අපේ රටේ ජනතාව පාරට බැස්සා. බැල කිරිබත් කාලා විශාල වශයෙන් ඔවුන් තමන්ගේ සතුට ප්‍රකාශ කළා. එතකොට මේ අපේ රටේ ආණ්ඩුව අග්‍රාමාත්‍යවරයෙක් වෙනස් වුණායින් පස්සේ මේ ජනතාව ඒ හා සමාන ප්‍රතිචාරයක් දක්වන්නේ ඇයි? මේ ප්‍රකාශ මේ ප්‍රශ්නේ අපි අපෙන් අහගන්න ඕනේ. එතකොට ඒක ඉතා පැහැදිලි ඒකට හේතුවක් තියෙනවා. මේ අවුරුදු 3 මාර ඇතුලේ ජනතාව දැවැන්ත පීඩාවක් විඳා. සුළුපටු පීඩාවක් නෙවෙයි. ඔබ කල්පනා කරලා බලන්න සමහර දවස්වලට අපි බඩු ගන්න පොලේට ගියපුවාම් එහෙම නැත්නම් ව්‍යාපාරික ස්ථානයකට ගියපුවාම් පාරේදී තොටේදී හම්බුණාම් සාමාන්‍ය මිනිස්සු අපෙන් ඇහුවා සර් මේක මොනවා හරි ක්‍රමයකින් වටන්න බැයිද? ක්‍රමයක් නැද්ද? ඇයි මිනිස්සු ඒක ඇහුවේ? ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්නේ ආවේ නිකන් නෙවෙයි. මිනිස්සුන්ගේ ප්‍රශ්න ආවේ මිනිස්සු ඒ තරම් දැවැන්ත පීඩාවක් පත්වලාද? ආර්ථිකයේ ගත්තොත් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලනයට සාපේක්ෂව ජීවන වීදම 120%කින් විතර වැඩි වෙලා තියෙනවා. බරපතල වැඩිවීමක් දරා ගන්න බෑ. මිනිස්සු සමහර අය කිරිපිටි ග්‍රෑම් 20 ගෙනියලා ළමයාට පොවනවා අම්මයි තාත්තයි කිරි බොන්නේ නැහැ. ඒ මට්ටමට මිනිසුන්ගේ ජීවන තත්ත්වය කඩා වැටෙනවා. ගොවීන්ගේ ජීවන තත්ත්වය කඩා වැටෙනවා. ඒ වගේ මිනිසුන්ට කිසි බලාපොරොත්තුවක් නැහැ. යහපත් අපේක්ෂාවකින් තොරවනේ ජීවිතය ගෙවන්න සිද්ධ වුණේ. ඔබ කල්පනා කරන්න යුද්ධෙන් පස්සේ නම් මේ රටේ දැවැන්ත සංවර්ධනයක් ක්‍රියාත්මක වෙද්දී ව්‍යාපාරිකයෝ ව්‍යාපාරික අවස්ථා නිර්මාණය වුණා ආයෝජකයින්ට ආයෝජක අවස්ථා නිර්මාණය වුණා සාමාන්‍ය මිනිස්සු ටිපර් එකක් ගත්තා වෑන් එකක් ගත්තා ස්කූල් සර්විස් එකට වෑන් එක දැම්මා ටිපර් එක දැම්මා ඉදිකිරීම් ව්‍යාප්තිවල මේ මිනිස්සුත් තමන් ජීවනයේ ජීවිතේ ඉස්සරහට යන්නේ විවිධ අපේක්ෂාවන් දල්වගෙන බලාපොරොත්තු සහිතව ජීවිතේ ඉස්සරහට ගියා හැබැයි මේ ආපු එක එක පාරම නැවතුණා ඒ නිසා මිනිස්සු මේක මේ தත්ත්වේ මේ විදියටම ගිහිල්ලා තිබ්බනම් තව සතියක් දෙකක් මාසයක් අපිට කාලය කියන්න බෑ මේ වෙනස සිදු නොවි ගිහිල්ලා තිබ්බනම් අනිවාර්යයෙන් මිනිස්සු පාරට බහින තැනකට එනවා දැනවත් පාරට බැස්සා ඊට අමතරව මිනිස්සු සිවිල් නීති කඩ කරලා කැරලි ගහන තැනකට එන්න ඉඩ තිබුණා මේ තීරණي ගත්තේ නැත්තම් ඒ නිසා මේ ගත්ත ඓතිහාසික තීරණයක් මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කිරීම ඒ තීරණය නිසා මේ රට වෙන්න ගිය විනාශයෙන් ජනතාව වෙන්න අත්පත් වෙන්න ගිය විනාශයෙන් මුදවා ගන්න හැකියාව ලැබුණා. ඉතින් ඒක මේ රටක් වශයෙන් අපි සිංහල දෙමළ මුස්ලිම් ජනතාව ලබන උප්පරිම සතුටක් අපිට මේ ජාතික සමගිය ආරක්ෂා කරගනිමින් මේ රට නැවත බලාපොරොත්තු සහගත අනාගතයට ගෙනියන්න ලැබිච්ච අවස්ථාවක් මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කිරීම. ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ආශිර්වාදයත් එක්ක මහින්ද රාජපක්ෂ මැතිතුමන් අග්‍රාමාත්‍යවරයා විදිහට දිවුරුම් දෙනවා. බැසිල් රාජපක්ෂ මහත්තයා එක තැනකදී කියලා තිබ්බා අපි ආණ්ඩුවක් ගන්නවා නම් ගන්න ඕනේ හොඳම වෙලාවෙද කියලා. මුසමිල් මහත්තයෝ මේ ගන්නේ මේ අග්‍රාමාත්‍යවරයා විදිහට මහින්ද රාජපක්ෂ මහත්තයාව පත් කරගන්නේ හොඳම වෙලාවෙද?
මහින්ද රාජපක්ෂ කියන චරිතය අත්‍යවශ්‍යම වෙලාව මේක. ඔබට මං අතීත උදාහරණයකට ගෙනියන්නම්. එල්ටීටී සංවිධානය සටන් විරාම ගිවිසුම යටතේ දැවැන්ත සංවිධානාත්මක ආයුධ බලයක්, පිරිස් බලයක්, භූමියේ බලය, මූල්‍ය බලය, ජාත්‍යන්තර බලය මේ සියල්ල ගොඩනගාගෙන ඉන්න වෙලාවක තමයි මහින්ද රාජපක්ෂ කියන ඒ ඓතිහාසික චරිතය අවශ්‍යතාවය දැනුනේ. ඔහු ජනාධිපති ධුරයට පත් වුණා. පත් අරගෙන එල්ටීටී සංවිධානයත් එක්ක මේ දැවැන්ත සංවිධානයක් මේ සංවිධානයත් එක්ක අපි සාකච්ඡා කරගෙන සාමකාමීව යමු කියන ඒ කවුරුත් පිළිගන්න විසඳුම නෙවෙයි මහින්ද රාජපක්ෂ මැතිතුමා පිළිගත්තේ. ඒ වෙනුවට විකල්පයේ තේරුවා මේ රටට අවශ්‍ය කරන දේ තෝරවුවා. අදත් ආර්ථිකමය සමාජීය වශයෙන් ඒ හා සමාන තත්ත්වයක් තියෙනවා. අද ආර්ථිකය කඩා වැටලා ආයෝජකයෝ නැහැ. ආයෝජකය දාලා යනවා. ඩොලරය මේ පිමි ගහගෙන උඩට එන්නේ. මන්ත්‍රීතුමනි විනාඩියක් දෙන්න අපි වෙලාව බලමු. ඊට පස්සේ අපි මේ කතාව නැවතවතාවක් එකතු වෙමු. හරි, අපි නැවතවතාවක් ඔබතුමයි පැහැදිලි කිරීමට එනවා. ඒක ඩොලරය විශාල වශයෙන් ඉහළ නැගිනවා. මේ විදියට ගියොත් එහෙම තව දවස් කීපෙන් ඩොලරය 200 වෙන්න තිබුණා. රුපියල් 200ක් වෙන්න තිබ්බා ඩොලරය. මේ ඩොලරය අවප්‍රමාණය වීමේ මෑත කාලිනව අපි රුපියල් බිලියන 121000ක් ණය බරතාවය වැඩි වුණා. රුපියල් බිලියන 121000ක්. කියන්නේ බිලියනයකට කෝටි 100ක්. ඒ වගේ 121000ක ණය බරක් අතිරේකව අපි මත පැටවුණා. එතකොට ඔබ කල්පනා කරන්න රටක් ජාතියක් වශයෙන් මොන තරම් මේ පීඩාවකට අපි පත් වුණේ කියලා. එතකොට ඒ පීඩාවෙන් මේ රට මුදවගෙන ආර්ථික, සමාජීය, දේශපාලනික ස්ථාවරත්වයක් ඇති කිරීමේ වගකීම තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බාරගන්නේ. ආර්ථිකය කඩා වැටිලා රට ආපස්සට ගිහිල්ලා මේ වෙලාවේ රට අරගෙන කරන්න බෑ කියලා කාට හරි හිතෙනවා නම් ඇයි එහෙම දේවල් විපක්ෂීදලා කියන ගමන් මොකක්ද මේ කරන්න හදන්නේ මැජික් එකක් කරන්න හදන්නේ ආර්ථිකය. දැන් මේක මැජික් නෙවෙයි, නිශ්චිත සැලසුම් මාර්ගයක් ඇති වෙන්න ඕනේ. දැන් පළවෙනි දේ තමයි ආණ්ඩුව කෙරෙහි විශ්වාසනීයත්වයක් ඇති වෙන්න ඕනේ. දැන් ඔබ බලන්න හිටපු අග්‍රාමාත්‍යතුමා වත්මන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමාගේ ප්‍රචාරණවාදී ව්‍යාපෘතිය දියත් කළේ මොළයක් කියන එක. කියන්නේ එතුමා ආර්ථික ආපුහම් මේක මේ ආර්ථිකමය වශයෙන් ශ්‍රී ලංකාව සුඛිත මුදිත රාජ්‍යයක් බවට පත් කරනවා කියන ප්‍රකාශය තමයි කළේ. එතකොට ඒක ඇතුලේ අවසානයේදී මොකද වුනේ? අවසානයේදී පේන්න තිබුණා එතුමා මොළය කියලා මාකට් කරාට අවසානයේදී තාම සිල්ලර වැඩ තමයි කළේ. කියන්නේ අපේ රටේ සම්පත් විකුණන ඒකටම වෙනම අමුතු මොළයක් ඕනේ නැහැනේ. තියෙන සම්පත් විකුණන්න. එතකොට ඒ ආර්ථිකයේ විකුණන් කෑමේ ආර්ථිකයක් බවට පත් කරගෙන ආවා. හරි. එතකොට ඒක ඇතුලේ මොකද වුනේ? ඒක ඇතුලේ දේශීය සම්පත් විශාල වශයෙන් විකුණනවා. හම්බන්තොට වරාය තව විශාල ප්‍රමාණයක් විකුණන ලයිස්තුවේ තිබුණා. රාජ්‍ය ආයතන දුර්වල වුණා. ඔබ දන්නවා රාජ්‍ය ආයතන ශක්තිමත්ව තිබුණු රාජ්‍ය ආයතන ගණනාවක් වැටුප්පත් ගෙවා ගන්න බැරි මට්ටමකට පත් කළා රාජ්‍ය ආයතන. රාජ්‍ය ආයතන එහෙම දැවැන්ත වශයෙන් දුර්වල වුණා. රාජ්‍ය යාන්ත්‍රණය කඩා වැටුණා. මිනිසුන් දෙන සමෘද්ධි සානාධාරය, පොහොර සානාධාරය මේ සියලු දේවල් නැති වුණා. ඒ නිසා කෘෂිකර්මාන්තය විශාල වශයෙන් ප්‍රශ්න ගණනාවකට ලක් වුණා. ඒක රටේ හැම ක්ෂේත්‍රයක්ම මේ කියන අර්බුදවලට ලක් වුණා. එතකොට දැන් මේකෙන් ගලවා ගන්න ඇත්තටම පළවෙනි මැජික් එක තමයි මේ සඳහා නියම දක්ෂතාවයක් තියෙන දැක්මක් තියෙන සහ ඒ දැක්ම වෙනුවෙන් ප්‍රායෝගිකව කුමන බාධකාවත් කටයුතු කරන නායකත්වයක අවශ්‍යතාවයක්. ඔබ දන්නවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හිටියට ආර්ථිකය මෙහෙයුම් ක්‍රියාවලිය හසුරුවාවේ රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යතුමා. එතකොට ඔහු තමන්ගේ අවුරුදු 3 මාරක පාලනය ඇතුලේ හතරක පාලනය ඇතුලේ හිටපු අග්‍රාමාත්‍යතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පෙන්නලා තියෙනවා ආර්ථිකය හැසිරවීම ඔහු අසමත් බව. ඔහුගේ ප්‍රධාන තේමාව වුණේ එහෙම තමයි. නමුත් ඒකෙත් ඔහු අසමත් බව පෙන්නලා තිබෙනවා. හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඉතිහාසය ගත්තාම එතුමා තමන් බාරගන්න අභියෝගයක් නිවැරදිව විග්‍රහ කරගෙන ඒ සඳහා යා යුතු අරමුණ ඉලක්කය හරියට හදාගෙන ඒ ඉලක්කයට ගමන් කරනවා. දැන් එල්ටීටී සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත් කිරීමේදී ඒ සඳහා හමුදාව ශක්තිමත් කළ යුතුයි, ජනතාවගේ සහාය ලබා ගත යුතුයි, ජාත්‍යන්තරය කළමනාකරණය කළ යුතුයි, ආර්ථිකමය වශයෙන් ඒ කාලේ මෙහෙම ආර්ථික අර්බුදයක් නෙවෙයි. දැන් මේ ආණ්ඩුව හැමදාම ආර්ථික අර්බුද ගන්න හිටපු ආණ්ඩුව කිව්වේ. එතකොට එවැනි ආර්ථික අර්බුදයක් නෙවෙයි
ලෝකේ ආහාර අර්බුදයක් ලෝකේ ඛනිජ තෙල් අර්බුදයක් ලෝක මූල්‍ය අර්බුදයක් මේ ත්‍රිවිධ අර්බුදයක් තිබුණු කාලේ තමයි 2007 2008 2009 කාලේ යුද්ධකුත් කරගෙන ගියේ. ඒතකොට මේ සියල්ල මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා නිවැරදිව කළමනාකරණය කළා. ඒ නිසා එතුමා පෙන්නලා තියෙනවා එතුමා අභියෝගයක් බාරගත්තාම ඒක නිවැරදිව කළමනාකරණය කරන. මෙතන තියෙන පළවෙනි මැජික් එක තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා මේක බාර ගැනීමම ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය තබන ආයෝජකයින්ට විශ්වසනීයත්වය වැඩි වෙනවා, ව්‍යාපාරිකයින්ගේ විශ්වසනීයත්වය වැඩි වෙනවා, ජනතා ප්‍රසාදය වැඩි වෙනවා. මේ සියල්ල තමයි ආර්ථිකය වේගවත් කිරීමේ මැසිම්ම බවට පත් වෙන්නේ. ඉතින් එන්නේ ඒක තමයි අපේ මැජික් එක. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්ව විශ්වසනීය නායකත්වයක්. ඒක කරලා පෙන්නපු නායකත්වයක්. ඒ නිසා මේ අභියෝගය පියමං කිරීමේ වඩා හොඳම ක්‍රමවේදය තමයි එතුමා මේ අභියෝගය තමන්ගේ අතට ගැනීම. දැන් මම හිතනවා අපිට ඒ අභියෝගය එතුමා ජයග්‍රහණය කරයි කියලා. මේ විප්ලවයත් එක්ක රට ඇතුලේ ගෙදර ප්‍රශ්න ටික අපිට ගෙදර ඇතුලේ විසඳ ගන්න පුළුවන් කතා කරලා හැබැයි කොහොමද ජාත්‍යන්තරයෙන් එන බලපෑම් ජාත්‍යන්තරයේ කොහොමද කළමනාකරණය කරගන්නේ හසුරුවගන්නේ? ඔබ දන්නවා පහුගිය ආණ්ඩුව ජාත්‍යන්තර කළමනාකරණය කළා කිව්වට අපේ අසල්වැසියත් තරහ කරගත්තා. දැන් අවසාන වශයෙන් ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා මෝදි අග්‍රාමාත්‍යවරයා හමුණාම අපේ අග්‍රාමාත්‍යවරයා හිටපු අග්‍රාමාත්‍යවරයායි මෝදි අග්‍රාමාත්‍යවරයා අතර එතරම් හොඳ සාකච්ඡාවක් නෙවෙයි සිද්ධ වුණේ. ඒක කවුරුත් දන්නවා ඒ පත්තුණු තත්ත්වය. ඊට පස්සේ චීන අපි සම්පත් විකුණවුවා. චීනයට හම්බන්තොට වරාය දීපුවාම ඉන්දියාවේ ප්‍රතිවිරෝධතා ගොඩ නැගුණා. ඊට පස්සේ ජාත්‍යන්තර ඔත්තු සේවාවල ගැටුම් ඇති කරන තැනක් බවට මේක පත් වුණා. ඒ වගේම මේ ජාත්‍යන්තරිකව ගත්තාම අපි නිවැරදි කළමනාකරණයක් කළේ නැහැ. මානව හිමිකම් කොමිෂන් සභාවේ කැබිනට් මණ්ඩලයේ පවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවා දැනුවත් නොකර විදේශ අමාත්‍යවරයා වශයෙන් හිටපු එවකට මුල් කාලයේ හිටපු මංගල සමරවීර අමාත්‍යවරයා විසින් 31 යෝජනාවට එකඟ වීම විසින් ජාත්‍යන්තර දැලකට හිර කරනු ලැබ තිබෙනවා. එතකොට මේ ජාත්‍යන්තරයේ දිනාගත්ත කළමනාකරණය කළා කිව්වට පහුගිය අවුරුදු 3 මාර ඇතුළේ කොහෙන්ද ලැබිච්ච ජාත්‍යන්තර සහයෝගය? අඩුම ගානේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ එවකට යුද්ධයක් තියෙන පාලන කාලයේ තිබුණු ප්‍රමාණයවත් හරියට කළේ නැහැ. ඒ නිසා දැන් ජාත්‍යන්තරය තුල ඉන්න ආයෝජකයන්ටත් දේශපාලනටත් අසල්වැසි රාජ්‍යයන්ටත් විශ්වසනීයත්වයක් ගොඩනැගෙනවා. ස්ථාවර ආණ්ඩුවක් ශ්‍රී ලංකාවේ තිබීම. දැන් කලින් තිබුණේ අස්ථාවර ආණ්ඩුවක්. ආණ්ඩුව ඇතුලේ ගැටුම්, ආණ්ඩුව ඇතුලේ මරා ගන්නවා, ආණ්ඩුවේ කල්ලි, ආණ්ඩුවේ හිට ඇමතිවරු ඇමති ධූරවලින් ඉල්ලාස්තල ආණ්ඩුවට පහර දෙනවා. එවැනි තත්ත්වයක් ආණ්ඩුව ඇතුලේ තිබ්බේ. එතකොට ඒ අස්ථාවර ආණ්ඩුවක් එක්ක ජාත්‍යන්තරයේ නිවැරදිව කළමනාකරණය කරන්න බෑ. මේකේ පළවෙනි රහස තමයි ස්ථාවරත්වයේ ගොඩනැගීම. මේ ස්ථාවරත්වයේ ගොඩනැගීම විසින් ස්ථාවර ආණ්ඩුව සමග ජාත්‍යන්තර බලවේග කටයුතු කරන්න ඉතා සම්බන්ධතා මනආයුරින් පවත්වාගෙන යන්න පුළුවන්. හිටපු අග්‍රාමාත්‍යවරයා කියනවා මේ තීන්දුව පිළිගන්නේ නැහැ කියලා. ඒ එක්කම එක්සත් ජාතික පාක්ෂිකයින් පාරට බස්සලා එහෙම නැත්නම් කොළඹට අරගෙන ඇවිල්ලා යම් මොකක් හෝ විසඳුමකට එන්න බලාපොරොත්තු වෙනවා. මොකද මහජනතාවගේ මතය මේ වෙලාවේ කොයි පැත්තේ තියෙද? මහජනතාවගේ මතය පාරට බැස්සොත් පේන්න තියෙනවා මහජනතාව තමන් ප්‍රීති ගෝසා කරනවා. මහජනතාව ඉතාම සතුටින් ඉන්නේ. ඉතාම සතුටින් ඉන්නේ මේ වෙච්ච වෙනසට. හැබැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔහු නීතිඥයෙක්. ඔහු නීතිය පිළිබඳව නොදත් පුද්ගලයෙක් නෙවෙයි. ඔහු නීතිය දන්නවා. ඒ නිසා ඔහු දන්නවා මහින්ද රාජපක්ෂ අගමැතිතුමාව පත් කිරීම නීත්‍යානුකූල බව ඔහු දන්නවා. ඒක නොදන්න කෙනෙක් නෙවෙයි. නමුත් ඔහු මේ වෙලාවේ උපක්‍රමයක් පාවිච්චි කරනවා. ඒ උපක්‍රමය තමයි දැන් ඔහු දන්නවා අගමැති කියන හෙණ්ඩුව ඔටුන්න අතේ තියාගෙන තමයි ඔහුට විරුද්ධව ආපු අලි ටික ඔහු කළමනාකරණය කරගත්තේ. ඔබ දන්නවා එක්සත් ජාතික පක්ෂය ඇතුලේ විශාල ගැටුම් පුපුරායම් ප්‍රමාණයක් ආවා. මේ අගමැති කියන බලය යොදා ගනිමින් තමයි ඔහු ඒවා කළමනාකරණය කළේ. එතකොට මේ අගමැති ධූරය අහෝසි වීමත් සමග ඔහුට ඉදිරියේදී මූණ දෙන්න වෙන පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් විපක්ෂ නායකත්වයේ පැත්තක තියෙනු මේ පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් මූණ දෙන්න වෙන දරුණු ගැටුම් ප්‍රමාණයක් දැනටමත් ඇවිලමින් ඉන්නේ. දැන් මේ අකාරාදි පිළිවෙලට ගත්තත් මුලින්ම අයන්නේ අලුත්ගමගේ කෙනෙක් ඇවිල්ලා ඉන්නවා අපිට. එතකොට දැන් තව පෝලිමක් එහෙම තියෙනවා. ඊට අමතරව කැරලි කණ්ඩායම් දැන් එක්සත් ජාතික පක්ෂය ඇතුලේ
ලහි ලහියේ සූදානම් වෙමින් තියෙනවා අපිට තියෙන ආරංචි අනුව නායකත්වයේ ඩැහැගැනීමේ සටන. සහ අගමැතිවරයා හිටපු අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ වෙලාවේ සූක්ෂම ලෙස කල්පනා කරනවා ඔහුව නීති විරෝධී ලෙස කුමන්ත්‍රණකාරී ලෙස ඉවත් කළයි කියලා එක්සත් ජාතික පාක්ෂිකයන් ඇතුලේ යම් කිසි අනුකම්පාවක් දිනා ගන්න තමයි මේ කරන්නේ. ඔහු නීතිඥෙක් වශයෙන් ඔහු දන්නවා මේ කරපු වැඩේ හරියටම හරි කියලා. නමුත් ඔහුට ඕනේ දැන් මේ මොහොතේ අනුකම්පාවක් දිනා ගන්න. අනේ මාව නීති විරෝධී විදියට අයින් කළා. මාව කුමන්ත්‍රණකාරී විදියට අයින් කළා. මම තමයි තාමත් අගමැති. ඔය කතන්දර කියන්නේ වෙන මොනවත් නෙවෙයි ඔහු දන්නවා මේ බලය ගිලිහිලා කියලා. අපි දැන් ඉසුරුපාය ගත්තාම ඔන්න බඩුවස් කරන ඇමතිවරු. හරි? අගමැතිතුමාගේ සමීපතමෝ. හිටපු එක්කෙනාගේ. එතකොට මේ හැම තැනම මේ බඩුවස් කරනවා. ඒක අපි දන්නවා. දැන් ඇමතිවරු දැන් පැදුවටත් නොකියා පලා ගිහිල්ලා හිටපු ඇමතිවරු. එතකොට අගමැතිතුමා මොකද මේ කරන්නේ? අගමැතිතුමාට ඕනේ මේ UMP ඒ බලය තියාගන්න, නායකත්වය තියාගන්න. ඒ නිසා UMP කාර්යය ඇතුලේ පොඩි අනුකම්පාවක් ගන්න ඕනේ. අන්න ඒකට පොඩි නාට්‍යයක් රඟපානවා. ඉතින් මං හිතනවා ওই නාට්‍ය තව දවස් දෙකකින් විතර හිමින් ඉවර වෙලා යයි. ඔබතුමන්ගෙන් අවසාන වශයෙන් බොහොම කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙමි මම මේ ප්‍රශ්නය අහන්නේ. මැතිවරණයකට ගියොත් මේ වෙලාවේ ඔබතුමන් ඇතුළු එහෙම නැත්නම් ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනාධිපතිතුමන්, වර්තමාන අග්‍රාමාත්‍යතුමන් ඇතුළු කණ්ඩායම සූදානම්ද මැතිවරණයේ ජයග්‍රහණය? ඉතාම පැහැදිලිව මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළා තියෙන හෙට ඡන්දයක් දුන්නොත් අපි ඡන්දයකට බොහෝ කාලයක් ඉඳන් ලෑස්ති වෙලා හිටපු අය හෙට ඡන්දයක් දුන්නොත් ඒ ජයග්‍රහණය ජනතාව අපිට ලබා දෙනවා. මේක මේ අපිට අමුතුවෙන් ජනතාවට කියලා කියන්න දෙයක් නැහැ. ජනතාව පිළි අරගෙන ඉවරයි මේ අර්බුදයට විසඳුම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ස්ථාවර නායකත්වයේ කියන්නේ. ඒක පිළි අරගෙන ඉවරයි. ඒ නිසා හෙට ඡන්දයක් දුන්නත් දැවැන්ත තුනෙන් දෙකකට ආසන්න දැවැන්ත ජයග්‍රහණයක් තනි පක්ෂයක් විදියට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාර්ශවයට ලබා ගන්න පුළුවන්. මොහොතින් මොහොත තප්පරෙන් තප්පරේ දේශපාලනයත් වෙනස් වෙන්න පටන් අරන් වෙනස් වීම ඇතුලේ අපිට ඒකට අනුගත වෙන්න සිද්ධ වෙනවා. ඒ සියල්ලත් එක්ක අපි කාලය වෙනස් වෙන නිසා අපේ විනාඩි කට්ට සෑහෙන්න අපිට බාධාවක් එලා තියෙනවා. මේ කතා බහ මෙතනින් එහාට කරගෙන යන්න මොකද තවත් සංවාදයක් වෙනුවෙන් මේ අවස්ථාව අපි විවෘත කරන්න ඕනේ. අපි බෙහෙම ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ට. ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශකතුමනි, මොහොමඩ් මුසම්මිල් තුමනි අද දවසේ අපේ සංවාදයේ සමගින් එකතු වුණාට. මෙතනින් එහාටත් අපි ආරාධනා කරනවා ආස්වාදින රූපහිරිය සේවය සමගින් රැඳෙන්න. මේ සංවාදයේ ඉතිරි කොටස ඔබ වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා.